රජය ගුවනින් කණුමැටින් යන දුම්රිය මාර්ග හතරක් නිර්මාණය කරන්න තීරණය කළාය කියලා කැබිනට් තීන්දුවක් ප්‍රකාශයට පත් කළා. මේක හරියට මේ රජය සැලසුම් කළා දැන් හදන්න යන ක්‍රියාදාමයක් හැටියට වගේ තමයි පෙන්නුම් කළේ. ඇත්තටම එම කැබිනට් පත්‍රිකාවේ තිබුණේ වෙන මොකක්වත් නෙවෙයි අපි 2016 ජනවාරි 29 වෙනිදා ඉදිරිපත් කරපු බස්නාහිර මහනගර සැලසුමේ තිබිච්ච ව්‍යාපෘති. එනම් කොළඹට එන කොරිඩෝර 4ක නිර්මාණය කරන්න ගිය සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය තමයි ඒ මගින් අදහස් කළේ. ඒ වගේම එම කැබිනට් පත්‍රිකාවෙන් කළා තිබුණේ ඒකේ එක මාර්ගයක් එනම් කඩුවෙල සිට එන්න තිබිච්ච මාර්ගය ඒ පොඩි වෙනසක් කරලා තිබුණා බොරැල්ලෙන් ඇස්වාට්ටුවට යන්න නැතුව බොරැල්ලෙන් මරදානට යන්න අන්නේ වෙනස කරන්න තමයි වෙනස සඳහා සක්ෂතා අධ්‍යයනයක් කරන්න තමයි මේ කැබිනට් පත්‍රිකාවෙන් ඉල්ලලා තිබුණේ ඒකට කිසිසේත්ම මේක අලුත් ව්‍යාපෘතියක් නෙවෙයි මේක 2016 ජනවාරි 29 වෙනිදා බස්නාහිර මහනගර සැලසුමේ තිබිච්ච සැහැල්ලු දුම්රිය ව්‍යාපෘති 4න් 4 ගැන තමයි මේ කතා කරන්නේ ආණ්ඩුව මොකද්ද කිව්වේ මේ ව්‍යාපෘතිය නවත්තන්න කුඹුරක ගොඩ කරලා හදන එකව ස්ටේෂන් මේ ව්‍යාපෘතියට යන ගාන වැඩි කිව්වා විදේශමය වශයෙන් ණය වෙන්නේ යන්නේ කිව්වා ඇත්තටම මේ ව්‍යාපෘතියට යන මුදල පූර්ව ඇස්තමේන්තුව තිබුණේ ඩොලර් බිලියන 2.2 ඒක ඇත්ත නමුත් මේ සක්ෂතා අධ්‍යයනයෙන් පස්සේ ඒක අඩු වුණා ඩොලර් බිලියන 1.8කට. අතර මේ මාර්ගය දුම්රිය පද්ධති ඒ වගේම දුම්රිය නැවතුම් පොළවල් දුම්රිය අලුත් වැඩියා කරන ස්ථාන ඇතුළු සියල්ලටම යන්නේ ඩොලර් බිලියන 1.3යි. අනික් වියදම් යන්නේ ඉඩම් අත්පත් කරගන්න මොකද අපි කඩුවෙල ඉඳන් පාර 4 ලේන් කරන්න යනවා. ඊළඟට නොඑක් ආකාරයේ අවශ්‍යතා විශේෂයෙන්ම විදුලිය. විදුලිය පද්ධතිය මේ පාර කිට්ටුවට ගේන්න ඕනි. විදුලි පද්ධති වලට ඒ වගේම මේ එන දුම්රිය නැවතුම් පොළවල් එහෙම නැත්නම් ස්ටේෂන් 17ක් තිබුණේ 17ට ජලය සපයන්න කැලි කසල ඉවත් කරන්න ඒ වගේම වැඩ් බදු සහ යම් හේකින් මේ ඩොලරේ අවට සාපේක්ෂව රුපියල් අව ප්‍රමාණය වීම වගේ එන අතිරේක කාරණා මෙන්න මේ කාරණා වලට තමයි ඉතුරු මුදල වැය වෙන්න නියමිතව තිබුණේ ඒ නිසා මේක අලුත් දෙයක් නෙවෙයි දැනුත් කරන්න යන්නේ අර වෙලවල් වල ස්ටේෂන් ගහන එක තමයි. ඒ වගේම මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා කඩුවෙලට අපි මේ ප්‍රධාන මධ්‍යස්ථානයේ ගත්තේ බියගම පැත්තෙන් ගම්පහ පැත්තෙන් එන මහජනයාට මේ කෝච්චිය පාවිච්චි කරලා කඩුවෙලට ඇවිල්ලා එතනින් පිටකොටුවට එන්න බලාගෙන. ඒක තමයි අපේ අරමුණ තිබුණේ. එතකොට තමයි. නමුත් දැන් අතුරුගිරියට ගෙනිච්චා. අතුරුගිරියේ අපි බොහොම පැහැදිලිව කියනවා මේ රජයේ නිලධාරියෙකුට බොහොම හිතවත් තැනක ඉඩමකට මේක ගෙනිච්චාම ඒ ගම්පහ ඉඳන් එන පිරිසට යන එන මන් නැති වෙනවා. දැන් අදන්නේ අතුරුගිරියේ ඉඳන් ගේ. ඒතරේ අතුරුගිරියේ ඉඳන් එන එකයි ඇස්වාට්ටුවේ මරදානාරා යන එක ගැන අපේ විරුද්ධත්වයක් නැහැ. නමුත් මෙන්න මේ වෙනස්කම් සඳහා තමයි ඔය කැබිනට් අනුමැති ඉල්ලලා තියෙන්නේ. ඊළඟට අපි ඒක ජපාන ආධාර වලින් ප්‍රමුඛතාවයෙන් යුතුව කළේ මේ පිළිබඳ අත්දැකීමක් ඉක්මනට ලබා ගන්න. පාරවල් 3 සඳහා. ඒ කියන්නේ කඩවත ඒ කඩවතේකෙත් අපි මූලික වැඩකටයුතු අවසන් කරා. දැන් ඕන කෙනෙකුට ගිහිල්ලා බලන්න පුළුවන් කඩවත හදලා තියෙනවා දවැන්ත බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය. හදලා තියෙනවා අපි. ඒ වැඩ ආරම්භ කළා තියෙන්නේ. අපේ උත්සාහය තිබුණේ රාගම ඉඳන් කඩවතට දුම්රිය පාර අරන් ඇවිල්ලා කඩවත ඉඳන් නුවර මාර්ගයේ ගෙනියන්නේ. ඒ සඳහාම නුවර මාර්ගයේ පළල් කළා. නුවර මාර්ගයේ නිට්ටඹුව දක්වා පළල් කිරීමත් කළා ඒ හා සමගම. ඒතර කඩවත ප්‍රධාන මන්සන්ධියක් හැටියට අධිවේගී මාර්ග මන්සන්ධියක් හැටියට ඒතර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයකුත් ඉදි කළා. ඊළඟට අපේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ඉදි කරන්න ගියේ මොරටුවේ. මොකද මොරටුවේ ඉඳන් අනෙක් ලයින් එක ආරම්භ කරන නිසා. ඒතර මේ සඳහා අපි සක්ෂතා අධ්‍යයනයක් ඇඳවලා අපි මේක රජයත් පෞද්ගලික අංශයත් අතර එකමුතුවකින් අපි කියනවා පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් එකකින් කරන්න තමයි ගියේ. ඒර ඒ සඳහා අපි යෝජනා කැඳෙව්වා. මේ ආණ්ඩුවේ අපි කැඳෙව්ව යෝජනා. ඒ යෝජනා අපි ඇගෙයීමට ලක් කළා. සමාගම් කීපයක් ඒ ඇගෙයීමට හසු වුණා. ඉතින් ඒවයේ තිබිච්ච දේ තමයි කඩවත එක හැර කඩවත සහ මේ අනිකුත් ඒවා තුල බලාපොරොත්තු වෙන මගී ප්‍රමාණය නොලැබුණොත් රජයට ගෙවන්න සිදු වෙනවාය කියන පදනම. ඉඩම් වලින් හෝ මුදලෙන් රජයට ගෙවන්න සිදු වෙනවාය කියන පදනම. ඒ කියන්නේ ගැප් ෆයිනෑන්සින් කියලා තිබුණා. එහෙම නැත්නම් අවේලබිලිටි ෆන්ඩින් කියලා කිව්වා. මේ දෙකෙන්ම අදහස් කළේ බලාපොරොත්තු වෙන මගී ප්‍රමාණය ආවේ නැත්නම් ආයෝජකයාට රජයට ගෙවන්න වෙනවා. ඉඩම් වලින් හෝ එහෙම නැත්නම් ධනයෙන් වාර්ෂිකව. ඒ නිසා අපි මේ යෝජනා ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කළා. මොකද රජයට එවැනි දේ කිරීමේ හැකියාවක් නොමැති නිසා මුලින් මේක ක්‍රියාත්මක කරලා ඉන්න ඕනේ කියලා. දැන් ආණ්ඩුව මොකද කරන්න යන්නේ? මේ හතරම එකට ක්‍රියාත්මක කරනවා කියලා කියනවා. කියලා අපේ තොරතුරු අනුව නම් තනි එක සමාගමකට මේක යටින් ලබා දීමේ ක්‍රියාදාමය තමයි මේ කරන්නේ.
සීයට දශම එකේ පොලියට ආණ්ඩුව ලැබිච්ච මේ ආධාරයේ ජපානයේ ප්‍රතික්ෂේප කළා තනි එක කම්පැනියකට පවරන්න යනවා රජයට වියදම් මොකුත් නැහැ වගේ කතා කරන්නේ නමුත් මේ කැබිනට් පත්‍රිකාවේ තියෙනවා රජයේ මූලික වියදමක් දරන්න ඕනේ 6% කියලා ඊට අමතරව ඉඩම් අත්පත් කරගන්න රජයට ගෙවන්න වෙනවා වැඩබදු වලට රජයට ගෙවන්න වෙනවා විදුලිය ජලය කසල ආදිය ගෙනීම සඳහා රජයට ගෙවන්න වෙනවා මේ සියල්ලේ එකතුව 140%කට වැඩි වියදමක් එනවා රජයට මොකුත් වියදමක් නැහැ කියන එක අමූලික බොරුවක් ඒ වගේම මතක් කරන්න ඕනේ මේ 100.1 ණය ප්‍රතික්ෂේප කිරීම යට තිබුණේ වෙන මොකක්වත් අරමුණ නෙවෙයි තමන්ට මේ ව්‍යාපෘති අලුතෙන් ලබා දීලා මේ ව්‍යාපෘති හරහා ගසා කන්න ඉඩක් නැතිවීම තමයි ප්‍රශ්නේ තිබුණේ ඉතින් මේවා ලබා දුන්නයි කියලා මේ ඊළඟ අවුරුදු 3 නම් මේ ව්‍යාපෘති එකක්වත් ක්‍රියාත්මක කරලා මේ රටේ ජනතාවට මේවෙන් ප්‍රයෝජන ලබන්න නම් ලෙවෙන්නේ නැහැ කියන එකත් අපි කියන්න ඕනේ මොකද රටේ ඇති වෙලා තියෙන ආර්ථික අර්බුදය අතිශය භයානකයි අතිශය විශාලයි පසුගිය මාර්තු මාසයේට විතර කෝටි 4000ක සල්ලි අච්චු ගහලා තියෙනවා එතකොට මේ දෙසැම්බර් මාසේ ඉඳන් ආසන්නේ කෝටි 125000ක සල්ලි අච්චු ගහලා තියෙනවා දැන් මේ යන්නේ සිම්බාබ්වේ මගේ යන්නේ මෙහෙම සිම්බාබ්වේ මගේ යන රටකට කිසිම විදේශ ණයක් ලබා ගන්න පුළුවන් තත්ත්වයක්වත් අද නැහැ ලැබෙන විදේශ ණයත් මේ විදිහට ප්‍රතික්ෂේප කරලා කටයුතු කිරීම විසින් අන්තර්ජාතිකව අසරණ වීම විසින් ඊටාම බරපතල තත්ත්වයක් අනාගතේ මතුවේ ප්‍රධාන වශයෙන්ම කියන්න ඕනේ අද මේ හතරම තනි එක සමාගමකට ලබා දීම සඳහා යටින් වැඩපිළිවෙලක් ගෙනිනවා මේක හරියට අර ලංකාගමට පාර කපන්නේ ජනතාවටයි කියලා කිව්වා නමුත් පස්සේ තමයි මිනිසුන්ට අවබෝධ වුනේ ලංකාගම ආසන්නේ ජලාශයක් ඉදිකරන්න යනවා හම්බන්තොට වතුර ගෙනියන්න ඒ ජලාශය ඉදිකිරීමට අවශ්‍ය කරන උපකරණ දවැන්ත බැකෝ යන්ත්‍ර සහ අනිකුත් උපකරණ ටික ගෙනියන්න තමයි අත්‍තරම පාර හදලා තියෙන්නේ ඒ වගේ තමයි මේක ජපාන ආධාරයෙන් රට ණය වෙනවා කියලා පට්ටපල් බොරු කියලා අන්තිමට ඊටත් වඩා නරක කොන්දේසි මත කරන්න යනවා මේ ඉලක්කම් කොහොමවත් පිළිගන්න පුළුවන් දේවල් නෙවෙයි මොකද අපි මේවා විමර්ශනය කළා විමර්ශනය කළා අපි මේවා ඉවතලුවේ මේ මේ තුන පස්සට දැම්මේ මොකද රටට ඉඩම් වලින් හෝ වෙනත් විදිහකට ගෙවීමට නොහැකි නිසා. ඔබතුමා ඉතාලියේ මම හිතන්නේ ඇමතිවරයා ඉන්නේ ආකේන්ට් එක පෙරලා තිබ්බේ ඔබතුමාගේ බෑගට. දැන් ඒකේ පරිපාලනයේ සහ ඒකේ ක්‍රමවත් වැඩපිළිවෙලක් නැති හින්දා වෙන සමාගමකට පවරනවා. මෙහෙමයි ආකේන්ට් එක කියන්නේ පෙර පැවතිච්ච මානසික ආරෝග්‍ය ශාලාව. බ්‍රිතාන්‍ය සමයේ. ඒක සාප්පු සංකීර්ණයක් කරන්න ඉතාම අපහසුයි. ඒක හේම වුණත් ආණ්ඩුව ඒක සාප්පු සංකීර්ණයක් කළා. මෙහි ආරම්භක උළලේ සංගීතය සැපයපු අයට විතරක් මිලියන 50 කෝටි 5ක් ගෙවුවා. ඒගොල්ලෝ තමයි අද ඔය ප්‍රසම්පාදන කතා අපිට කියන්නේ. ඉතින් එතන ඇත්ත වශයෙන්ම වෙළඳ සංකීර්ණයක් හැටියට අසාර්ථකයි. නමුත් අපි ගොඩක් කඩ වැහිලා ගිය තත්ත්වයේ තුල වුණත් කඩ 62ක් තිබිලා ඒක 44ට අඩු වෙච්ච තත්ත්වයේ තුල වුණත් පාඩු නොලබා මහජන සේවයක් හෙට කරගෙන ගියා. මොකද මේක විවෘත කළ තිබුණේ සාමාන්‍ය ජනතාව. සාමාන්‍ය ජනතාව එතන හැසිරුණා. වැසිකිලි කැසිකිලි පහසුකම් පාවිච්චි කළා. නොඑක් දිනකට හැසිරෙන සිද්ධුණා. අපි පුජ්‍යලික අයිතියට නොදුන්නේ සාමාන්‍ය ජනතාවට විශේෂම විවාහ මංගල උත්සව ආදී සඳහා එන ඒ අයට ඡාය රූප ගන්න හැසිරෙන්න තරුණ තරුණියන්ට මෙතන ඊටකට ලබා දෙන්න ඕනේ. මේක අපි පුජ්‍යලිකංශයට දුන්නාම පුජ්‍යලිකංශයට ගිහිල්ලා උතර පොදු හැසිරෙන්න දෙන්න බෑනේ. මේක පොදු ස්ථානය නිදහස් චතුරස්‍රයේ ගාව තියෙන. කීයද? අක්කර 5000ක්. කොළඹ 7 පර්චස් එකක් කීයද? කොළඹ 7 පර්චස් එකක් රුපියල් මිලියන 15ක්. කෝටි 1000ක්. මේ ඉඩමේ වටිනාකම විතරක් ආසන්නේ මේ පර්චස් 800ක ඉඩම. හිතන්න මේ ඉඩමේ වටිනාකම. ගොඩනැගිල්ලේ වටිනාකම. මේ ගොඩනැගිල්ල වර්ග අඩි 90000ක ගොඩනැගිලි. මේක දෙනවයි කියන්නේ කීයද? මේ වර්ග අඩි 90000ක ගොඩනැගිල්ල අද හදන්න ගියොත් මේකට තියෙනවා බිලියන 15ක් විතර. එතකොට මේ ඉඩමයි මේ ගොඩනැගිල්ලයි රුපියල් බිලියන 25000ක් මිලි මේ සමාන බිලියන 25ක් මිලියන 25000ක් පමණ වටිනා දේපොළක්. කීයට දෙන්නේ? බිලියන 25ක දේපොළ අවුරුදු 10කට දෙන්නේ බිලියන 1.2කට. වර්ග අඩියක් කීයද? රුපියල් 111යි. මේ හිතන්න පුළුවන්. කොළඹ 7 නිදහස් චතුරස්‍රයේ වර්ග අඩියක් රුපියල් 111කට. දැන් කොහොමද අපේ ආණ්ඩුව කාලේ කිව්වේ අර ජයසිංහ ගොඩනැග පාර්ලිමේන්තු පාරේ කෘෂිකර්ම අමාත්‍යාංශයට ගත්තම කොච්චරනම් අපහාස කළාද? හරි? ඒට වඩා සාහසික අපරාධයක් තමයි මේ මේක මේ මේ ව්‍යාපාරිකයාට ලබා දීම ගැ. මේවට ටෙන්ඩර් කැඳෙව්වයි කියනවා ඇමතිතුමා ලැබුණු වැලියුේෂන් එක මේකගේ. ඒ වැලියුේෂන් එක ගැන මම කියනවා රටේ ජනතාවට හිතලා බලන්න කියලා. බිලියන 25ක දේපොළක් බිලියන 1.2කට දෙන ඒ
වැලියුේෂන් වාර්තාව කොයි වගේ එකක්ද කියලා. ඒ වගේම වර්ග අඩියක් මේ හැම තැනකම අද රුපියල් 300කට කිට්ටුයි. මෙතන විතරක් 111ට කොහොමද දෙන්නේ කියලා. ඒ වගේම ඉදිරියේදී අපේ සාමාන්‍ය ජනතාවට මෙතන හැසිරෙන්න ඉඩ ලැබෙයිද? පුජ්ජලික ආයතනයකට දුන්නට පස්සේ. කවුද මේ පුජ්ජලික ආයතන? මේ ආණ්ඩුවේ ඉන්න ව්‍යාපාරික ජාවාරංකාරෝ 4-5 දෙනා අතරේ රාජ්‍ය දේපොළ ටික බෙදා ගැනීම තමයි මේ දවස්වල වෙන්නේ. एक एक आर्केड अभी एक किसी दुर्घट आर्केड रेस को दिखम लुक पाड़ मेदे उन्ना अभी क्रमें आदाय उपदोगेन करगिन पत्कर एक व्यापारिक अंगम साकमी कथा करमी एक मे विधि आपूटी दड़स लबादेन अमुत अपे काले अभी दुन्ने मुखद राज्य देपोल रखगनी රාජපක්ෂල වගේ පපුවට අත ගහගන්න නැතුව අපි අවංකවම කැප වෙලා තියෙන නිසා රාජදේපොල අපි රැකගෙන ඒකට උත්තර කරා. ශ්‍රී ලංකාවේ වඩාත් විශ්වසනීය ප්‍රවෘත්ති සන්නාමය News First. ඔබ ලොව කොතැනක සිටියත් අප ඔබ සමගයි. Follow us on Facebook. Subscribe to our YouTube channel. News First. ඔබේ ජීවිතය අපේ ප්‍රවෘත්ති.